සරණයි ඔබ සේලෝජනාට. අප තිලෝගුරු ගෞතම බුදුපියාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය ඔබට සමීප කරවන වඩවිීද සද්ධර්මානු ශාසනාව ආරම්භ කෙරීමටයි මේ සූදානව. සුපුරුදු පරිදි අපගේ ගෞරවනී ආරාධනාව පෙළිගෙන මෙහි වැඩමබාදාල දේශකයණන් වහන්සේ කම්මට්ටානාච්චාර්ය විෙනයාචාර්ය විද්‍යාවේදී නම කියනට අවසරයි අතිපූජය උඩ දුම්බර කාශ්්‍රප පිංවත් ස්වාමීන් වහන්සේ. අප ස්වාමීන් වහන්සේට අපගේ නව ස්කාරය වේවා. සාධූ සාධූ සාදෝූ. අද දින මෙම උතුම් ධර්මදේශනාව සඳහා සැදහැති විකාශණ දායකත්වය ගෙන කටයුතු කනු ලබනවා ඉබ්බාගම්යේ පදිංචි විශ්්‍රාමික ගුරු බිමලා කරුණාසිංහ මහත්මිය විදේශකතව සිටින තුළන විමුක්ති අභේවර්ධන සහ දර්ශන මොදිත අභේවර්ධන ආදරණය පුතනුවන් දෙදනා සහ ලේලිය විසින් එසේනම් අප ඉතාම ස්ත්‍රත්හාවෙන් සකස්කරගන්නට එතුන වූ සුපිපුුණු සුවඳමල් දේශකෑණන් වහන්සේගේ වන්දනාවට පාත්‍රකොට තිළොගුරු ගෞතම බුදුපයන් වහන්සේට පූජාකිරීමටයි මේ අවස්ථාව සාධූ සාධෝ සාධෝ එ අනුතුරුව චාරිත්‍රාණු කූලව දේශකයාණන් වහන්සේට දැහැත්වට්ටිය පෙළෙනවා දේශනාව සඳහා ආරාධනා කර සිටිමුූ සාධූ සාධෝ සාධූ න මෙම ඔතුම් සද්ධර්මය දෝකයාට දේශනා කරන්නට අප දේශකයන් වහන්සේට ඉතාමත් ගෞරබෙන් ආරාධනා කරසිටිමෝ. සාධූ සාධූසාධූ අවසරයි ස්වාමීන් වහන්ස. ධර්මස් වෙන කරන්නටබුතමෙන් තිසරව සහිත පංචසීලය සමාදාමයට නමස්කාාරකයන් තුරනාව. නමෝදස භගබතුූ වරහතුූ සම්මා සම්බුද්දස. නමුතස්ස භගපතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගපතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරණංග්චහාම බුද්ධන් සරණංගච්ඡාමී යම්ම සරණංගචහාම දම්මන් සරණංගච්ඡා සගම් සරණංගචාමි සංගං සරණංගචාමී තියම්පි බුද්ධං සරණංගචාමී දතිපි බුද්ධන් සරණංග්චාමී ම්පි දම්මං සරණංගචාමේ දතියම්පි දම්මං සරණංග්චාමී දතියම්පි සංගන් සරණංගචාම දතියම්පි සංගං සරණංගචාමී තතියම්පි බුද්ධම් Th පබdhaslangangaczaමම්ම්ම සරනangaච Ta පදමsangaczaම සgang සරනangaච Ta ප සgangsangaచම සගමන sampulන ආම බන්ທ පනාතිපාතාവර්මණී සික්ക്കහා පදං සමාධයාමි නතිපාතා වේරමනී සික්ඛපදන් සමාධියමේ නේර්මණී සික්කහ පදන් සමාධයාමේ අදින්නාදාාන වේරමනී සික්ඛපදන් සමාධියමින් කාමේ සුමිච්චා චාරාවේරමනී සික්කහපදන් සමාධයාමී කාමේ සුමිච්චා චාරාවේර මනී සික්ඛපදන් සමාධයාමී ේරමනී සික්ඛාපදන් සමාධියමී මප වේරමණී සික්ক্ষාපදන් සමාධියමින් සුරාමේර මජජපමාදට්ටානාവේරමණී සික්ক্ষපදන් සමාධයාමේ සුරාමේර මජ්ජ පමා දට්ටානා වේරමණී ක්ඛාපදන් සමාධයාමි මන සද්ධින් පංච සීලං දම්මං සාතුකං සුරක්කි තංකත්වාපමාදේන සම්පාදේ තබබා ආමබන්තේ සමන්තා චක්කවාලි සුුවත්‍රග්චන්තුදීවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මසවනකාලෝ අයං බදන්තා දම්මසවනකාලෝ අයං පදන්තා සවනකාලෝ අයං ප්‍රදන්තා නමුතස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස බගොතු වර්හතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස බගුතු වර්හතු සම්මා සම්බුද්දස්ස ඉමස්මිං සතිී දං හෝතී මස්සුපාදායිදං උපපජ්ජති ඉමස්මං අසති දංනොහෝතිී ඉමස්සු නිරෝධායිදං නිරුජ්ජතීති. සදාබුද්ධි සම්පන්න පෙන්නත්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහාපි. නිබන්ධව නිරතුරුවවෙහෙසෙන්න්නට ඕනෑ. මේ ජීවිත නිවැරදිවරගෙන අන්ඩ නං අපි අපේ චිත්ත සන්තානය ඉතාම නිවැරදිව සකස් කරගඩ ඕනේ. අපේ හිත හදාගත්වොත් තමයි ජීවිතය නිවැරදි කරගන්න පුළුවන් ඇයි එහෙම කියන්න. අපි දන්නවා ඉතාම හොඳින් හැම දේටම මුල්වෙන්න හිස්සිත කියලා. අපේ මේ ශරීරයේ මෙහෙම තිබුණට මේ සරීරයේ සියලු ක්‍රියාකාරරිතයන් සිද්ධ වෙන්නේ අපේ සිත ක්‍රියාත්මකො වෙන ආකාරය අනුව. හිතුනොත් තමයි ඔක්කුම දවල් කෙරන්න. ඒකින් අපි ගොඩා කවදාානය යොමු කරන්නට ඕනේ අපේ සිත පිළිබඳව සිතනි වැරදි කර ගැනීම පිළිබඳව ගොඩා කවධාන යොම කරගන්නට ඕන ඉතිං විනිවිධ කියලා කියන්නේ අපි ලෝකයේ දකින දේවල් සැබෑ අර්ථයෙන් යුක්තව දකින්නට අවච්ච කරන මඟ පෙන්ඩීමක් තමයි මේ විනිවිධ දේශන මාලාවේද සිද්ධ වෙන්නේ අපි දන්නව හොඳටම ඇත්ත දැක්ක නැත්තං අපිට අපිියෝවත් හදාගණ්ඩ බෑ නේද ඕනම දෙයක් හදාගණ්ඩනම් ඒක අභ්‍යන්තර ක්‍රියාකාරිත්‍යය වාහනයක් හදාගණ්ඩනං වාහනේ ක්‍රියාකාරිත විනිවිධ දකිින්ට පුලුවන්කම තියෙන්ඩුව නෑ ඒ සිිල්පීන්් කාර්මික ශික් පීන්ට මි ආර්මක ශිල්පී ලගන්නන්නේ ෙමට තමයි නද අපි පාවිච්චි කරන වාහනයක් ක්‍රා විරහතුනත් ඒක ඇතු අපිට තේරෙනෑ. ඒ වගේ තමයි අප මනස නිවැරදිව හදාගත්ති නැත්තං අපිට අපිව නිවැදි කරගඩ හම්බෙන අපේ මනසේ ක්‍රියාකාරීත්වය විනිවිද දැක්ක නැත්තං අපිට අපි නිවැරදි කරගන්නඩ හම්බෙන. ඉති මේ සති අපි අවධාන යොමු කරේ සමගිය පිළබඳව. හොද අපි සමඟගව ජීවත් වෙන්නේ කියන එක පිරිිබඳව අප සිත් සකස්කරගන්න වා ගැෙන දැ දවහතරක් තිසේ අපි සාකච්චා කරා. ඉති අද දවස්සේ අපි කතා කරන්නේ සමගි වෙන්ඩ අපි ගාක් බලන්ඩ මේ කතා කළ යුතු මාතෘකාවක් වුණේ අපි රටක් වසයෙන් ගත්තහම අපි පරිහානියට ප්‍රධානම හේතුමගදද අසමගි වීමමයි නේද ආගංවසයෙන් අසමග දේශපාලන පක්ෂ වසයෙන් අසමගී එතකොට ජාති වසයෙන් අසමගිකං ඕන සරන්තියනවා ඉතින් ඒට එන් එඩේ අසමගිකං වැඩි කරගන්න කටයුතු අපේ අතින් සිද්ධුවෙනවා මසක්කා අඩුකරගන්න ස්වභාවයක් නං පේන්ඩ ෑ එ තිස් වසරක යුද්ධයක් තිබුණා ඉතින් එහෙමතිබිලත් ඒ යුද්ධයෙන් ලාභයක් වෙච්ච කුරරින්වාද නේද හැම පැත්තකින්ම පීඩා තමයි විින්දේ ඉති ඒ නිසා අපි හැම වෙලාවකම වගේ ම ල්ලෙන් ඉද ුවු පිරිත්න්නේ ොමද අපි මේ ජීවිතය සකස්කර ගන්නේ ඉතාමත්ම නිවැරදිආකාරයට කටයුතු කරන්න කොහොමද හදාගන්නේ කියලා ඉතින් ඇතමපි පවුලක් වසයෙන් නැතං කණ්ඩායමක් වසයෙන් පවා අපේ කුඩාම ඒකය තමක්න නේද ඊට පස්සේ තියෙන ඒකගේ රටක් වසයෙන් ගත්තොත් හෙම ඊළඟට තියෙන්නේ පවුලයාය නේද ට පවුලක් වසයෙන් අපිට සමගියව ඉන්ඩ පුළුවන් ඕනම තත්ත්වයක් යටතේ මංහනු අප පින්නන්තයගේ මේ සතුටෙන් ඉන්ඩ පුලන්ඳ බේද නේද ගොඩක් සතුටෙන්ඉට පුළන් ඉති අපේ ජීවිතය අපි හමදා මදක් කරන්නේ සතුර තමයි අපි හොයාගෙනයන්නන්නේ මොන දේවල් තිබ සතුටු නැත වැඩක් නැ තේහින්දා ගොඩක් සමගෙන් ඉන්ඩ ප පුරදු පුහු වෙන්ඩෝ න සමගිය නැතිව නොත්තේෙම අපේ කාලේ ගොඩක් නාස්ති වෙනවා ඇයි තරහා කට්ටියට ගේකව කරන්න නේද. අද අපේ රටත් තරගෙන බලන්ට එකතු වෙලා දියුණුවල් වවට වැඩිය තමනුත් එක්ක ඉන්න තරහා අයට මොකාකරි අනතුරක් කරන්න මොකාකරි හිරිහැරයක් නින්දාවක් අපහාසයක් කරන්න කෝච්චරනං කාලිවය කරනවාද. මැතිවරණ කාලයක් ආපුහම අර මඩ කියලා ගන්න ඒටම කොයි තරන්න වියදං කරනවද මිනිස්සු. ඉදි ඇතුට අපේ කොච්චර ධනයක් හානිවෙනවද මේ තමන්ගේ ප්‍රතිවරුද්ධ අයට එක එක දේවල් කරන්න තිය නිසා මේ සමගි වුණනොත් මේ ඔකෝම ලාභයන් ටික අපේ පැත්තේ ේතුවෙනවා හරිද එතකොට අපි ගොඩක්ම පරිස්සමෙන් අපේ ජීවිතය දිහා බලඩුව නෑ අසමගිවීම ඉතාම භයානක දෙයක්ු තරහා ඇත් කර ගැනීම එතකොට අපි හිමින් සැරේ හොයල බල්ඩුව නෑ සමඟිවෙන්ඩ අපි මොනවද කරඩු නෑ කියෙලා මොනවදදෙන්ඩ නෑ කියලා මූලික දේවල් ටික හරි සමගෙන්ට පින්නත්න්නේ පලවෙනිි කාරණාව අපේ පවුලට පවා දෙන්නකුට හරිකමක් නෑ නැතම් පවුලක කණ්ඩායමකින්නවනගේ ක්ඩායමට හරි සමගෙන්ට නම් හේතුවක් තියෙන්ට ඕනෑ. හරිද පලවෙනිෙන්ම හොඳ අරමුණක් තියෙන්ඩෝ නෑ ඒ පවුලේ අයට පවුලයා එකතු වෙලා යම් කිසි අරමුණක් කතාකරග්ඩ ඕන දැනට එහෙම කතා කරගෙන තියෙන දන්න. හැමෝම හිතර බලණ ඩෝන එකක්. පෞද්ගලිකව පුද්ගලයකුට අරමුණත් තින්ඩුවන හරි ඊට අමතරව සමහර පවුල් මට හම්බෙලා තියෙනවා පවුල් ඒකක ඒ ඒ පවුලේ අයට වෙනවෙනම වෙනවෙනම අරමුණු තියෙනවා වගේම ඒ සමස්ත පවුල් ලේක ගත් හම ඒ පවුලයට අරමුණත් තියෙන අපි පවුලක් විදියට අපි මෙඳ මේ අරමුණට යන්ඩෝනේ මෙන්න මේ කාලය ඇතුළට අපේ අම්මා ඒ රු නැත්ත ැරවා කියෙක් ටම කදන්න ම නේද තව අවුරුදු විස්සක් ඇතුලට මරුන් නැත්තං. අපි අම්මයි තාත්තයි දෙන්න මෙන්න මේ කාලෙදී මෙන්න මේගේ ධර්මානුකූල වෙන්ඩෝන. ඒ අයි මේදවල් අතහර ෙන්ඩෝන. එතකට අපි දරවුව ෙන්ඩ ගට උස්මහත්වලායි නොට න්න වගේ මේ වගේ වෙලාති එෙන්ඩෝන අපි මේගේ දියුණු වෙලාති එන්ඩෝන ඒගේ අරමුණක් නැත්තං මං හැමදාම කියන්නේ හොල කියන කොලක් වගේ කියලා.ි හල ගෙනන අරමක් නැත්තම් ොදවෙන්න. ගැන එකක්ෙන එක පැතිවලට යනවා? එෙතකොට අපේ පවුලි අයට එකතු වෙලා අරමුණ කදා ගණඩුව අපි බන්න මේ අරමුණට මෙන්න මේ කාලය ඇතුළති ය කියලා. අන්න සමගියෙන් වැඩ කරන්න දැන් කාරණවත්ය ද නැත්ත එ නැත සමගිල වැඩ කරන කාරණාවක් නෑ ඔහේ ඒ ඉන්නව නැත්තා. හැමෝම ඊට පස්සේ ඒ අරමුණ විතරක් තිබිල මදිී අරමුණට ප්‍රබල සැලැස්මක්තියෙන්ඩ නෑ කට්කිය එකතු වෙලා අප පිඳත්න්නේ හම සැලැස්මක් සකස් කරගඩ වනේ. හරි සැලැස්මක් සකස් කරගන්න වන මේ අරමට ටන්ටම මේ අවුදෙ මෙන්න මේ කටස කරනවා මේ වුද මේ කකොට කන මේ රුද ක න්ම සමගි වෙලා සම්බූතියක් හදාගණ්ඩුවන් පවුලක් විදිර ද ඉනම් එතකොට අපේ දරු ගත්තුත් මේ රදදි මේ ට ට ප ද ට ප ද ගන්න. ම තියෙන් ඕන සැලසුමා නේද ඒ සැලසුම වසරකට තියෙන්න්ටත්ව ඕන වසට දහයකට තියන්ටත්ව ඕන මාසකටත් කොට සත් යේන්ට ඕන හැම දාමිට පස්සේ මාසකට සැලයක්වත් එකතු වෙලා බලන්්ඩෝනෑේ සැලසුමට අපි දැන් ලංවෙලාද කියලා. පසු විපරමක් කරලා වලඩුව. එහෙම මොකූත් නැතුව අපි ඔහේ ජීවත්වනවා. ඒ වගේම සැලසුම් වල ප්‍රධානව දෙයක් වඩුවනෑ මොකක්ද බාල මහාලු තරුණ ඔක්කගේම මොන දියුණුවද අධ්‍යාත්මික දුණුව අධ්‍යාත්මික දියුණුව කියන එක මේ වයසර ගිහිල් ඇතිකරගණඩ ඇතිකරගණඩ උක්සහ කරට වයසර ගහිල කමන්නේ නමු ගාක් අනතුරු වෙලා ඉවරයි ඇතකොට නේද ජීවිතය ගොඩාක් ජයගණ්ඩ පුළුවන් දරුවන් තරුණ කාලේම තගේ මනස ගනවබෝධයකින් යුක්තව නිවැරදි පාලනයකින් යුක්තව යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් පින්නත්න අන්න ඒ අය ඉක්මට දියුණ වෙනවා. එ දරුවන්ගේ අධ්‍යාත්මික දියුණව සඳහත් අපට සැලස්මක් තියෙන්ට ඒ වගේ කුමනහෝ අරමුණ කරගනය අරමුණේ පැහැදිලිව. මං හල බල්ලතින හුඟවක් පවුල්ල එකකවලින් වහඩායමට සැලස්මත්තිනද කියලා. හඟක් අයට නෑ හය සිී බලනති එ විදිකට කරග යන. රි එන්න විදිහකට කරගෙන යනවා කියනවා මිසක්කා. එන එන්න විදිහට මූුණ දෙන්ට හදනවා මිසක්කා විවාහා ප්‍රා්ත වෙච්ච ලළඟදිවිවාහා ප්‍රාප්ත ච්ච වලකටත් අඩු ගාන සැසුන්න. අඩුවගාන එහෙම හරිතිෙන්න්නඕන නේද. එයාල එකතු වෙලා ජීවිතයක් නම් ගොඩ්නගන්නේ ඔහේ ඉන්න නැතුව නද පටන්ගත දවසේදලා වෙන්න මේ කාලය වෙනකට අපි මෙන්නම මෙහම වෙනවා මේ කාලගෙනකොට හෙම වෙනවා මේ කාලය වෙනකට මෙහමෙනගේ ඒ සැසම්මලට බැඳෙන්ට න්න. සැසුම් තියෙන්නද නැද අනි වාරයම සැලසුම් තියෙන්ඩෝනෑ සැලසුම්ලට බැඳලා තන්හාාවෙන් ඒ කරනාවමයි කියලා අධික තන්හාාවෙන් යුක්ත වෙන්නේ නැතුව සැලසුම් තියට ඔන්නොම සැලසුම් තියෙනවන කාටත්. හරිද හිළඟට ඒ සැලසුම් අරමුණු සහ සැලසුම් තියනකොට ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නිගම අභියෝගයනවා. නේද අන්නේ අභියෝගොට මුණ දෙනකොට තමයි එකතු වෙලා එකතු වෙලා එන අියෝගෝලට මුුණ දෙනකුට මයි පින්නත්න්නේ පුද්දුම සමගයක් ඇතිවෙන්. හරි සහරිතා දුෂ්කර දේවල් කට්ටි එකතු වෙලා කරනවා. හරිද ඒන්නේ සැලසුම් කරගත්ත සමහර දෙවල් හරි දෂ්කරයි කණ්ඩායමක් එකතු වෙලාමයි කර්ඩඕන සමහරට හෝර කණ්ඩායමක් වන්නඩ පුළුවන් පවුල්ල එකකයක් මෙතරන්න යාලුව කකිීප දෙනෙක් වෙන්ඩපුා. සමහර විට යහළුවෙන්ට පුළන් යහලුවෝ කීප දෙනෙක් පවා ඒ කට්ටි අරමුණක් ඇතිකරගෙන අපි මෙන්න මේ අරමුණට මෙන්න මේ කාය ඇතුරොතු යනවා කියලා ඒකට එන අභියෝග ජයගන්්ඩ එකමුතු වෙලා ශක්තිමත්ව වැඩකර පම පුදුමාගාර සමගියයක් ඇතිවෙනවා. ඒකඇන්නේ පැහැදිලියෝම අපට සමගි වෙන්ඩනං යම් කිසි සැලසුමක් තිෙන්ටුවට එවැනි සැලසුම්ුවලට අන්ඩගිහාම ඒ අභියෝග මුණ දෙන්නට ගිහාාම එක 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 අභියෝග වලට අපිට තද බල විදිට මුණ දෙෙන්ට වෙනකුට අපිට තියෙන්ඩෝ නෑ අපේ පින්නත්න්නේ එක්තරා ආකාරයක ඒවාට නොසැලී මුහුණ දෙන්ට අවශ්‍ය කරන සම්මුති හරි අපි මේගේ අභියෝගයක් අවුත් වන්න මේ විදිහට යි හැසිෙන්නේ වන්න මේ විදිටයි කරන්නේ දැන් එතකොට ඒ පවුලි සම්මුතියක් තියෙන්ඩුවනෑ කොච්චර මේ ව්‍යාපහිත ව්‍යාපාරයක් කරනවා කිය පවුලි කට්ටික තුලා කොච්චර මේ ව්‍යාපාරය කඩාගෙන වැටනත් අපි ඉස්සරහා තියෙන කෝස්ගහනම් විකුණන්නෑ. හරි අන්න එෙමමෙරිකාව උදාාරණයක් කියන්නේ. මොනව වුණත් මේකන විකුණන්න මකද මේකෙන් අපි යැපෙනවා යැකද. අපි කට්ටිය එකතුලට මේක කරන්න අන්නම ඒවට කියන මොනවා කියල. කොච්චර අපි අමාරුවේ වැටුන්නත් අපි මෙන්න මේ ප්‍රමාණයට ට මුදල් නයට ගන්නේ නෑ ඒ පවුලට තියන සම්මුෘතියක් එවට කියා මොනවා කියලද ප්‍රතිපත්ති කියලා. පවුල් ඒකකයට පරිහානියට පත්වෙෙන්නේ නැතිවෙන ප්‍රතිපත්ය ටිකක් සම්මත කර ගණඩු ඒ පවල හෙම ගතියෙන්න්න ඕන්න හරි මොන තරම් ප්‍රශ්න තිබ්බත් පොහොය දවසට සිල්ගන් නැතුවනම් ඉන්න නෑ හරිද අන්න එහෙම ප්‍රතිපත්ති වගේයා එතකොට කොච්චර ගැටන තිබනත් අම්මයි තාත්යි දෙන්නට ධර්මානුකූල ජීවිතයට බාධා කරන්නේ නෑ හරි ච කාර්ය බහුල උනත් දවසකට එක වතාවක් පවුලි කට්ටේ එකතු වෙලා බුද්ධ වන්දනාවක් සිද්ධ කරන එක නවත්තන්නේ නෑ. එහෙම ප්‍රතිපත්තියකින් තමයි ඒ පවුල් ඒකේ සමගිය රැකෙන්නේ අධ්‍යාත්මික දියුණම වෙන්නේ. නේද හිළඟට කොච්චර කාරය බවලනත් අපි කට්ටිය එකතුලා රාත්‍රී කෑම්මේසික් දගන්ඩොල. ලොක්කම එකතුළ අක තීරණය කරගෙන හානිවඩ තින තැන්. අවම කර ගණ්ඩ සමගේ වර්ධනයකර ගණඩ හෙම තිරණය ගන්න ඇයි එකට කෑම මේ රාත්‍රි කෑමේ එකට ඉඳ ග්ඩ වන කියන එක තියෙන අර්ථය මොක්ද කෝචර ලොක දත්ති මුළ පවල ක්කොම තිරණ යරන්ති එක මොකක්ද හම් පෙන්නේ කාටහරි මානසික වසයෙන් පරිහානියකට පත් වෙලානක් යම් ගැටලුවක් ඇවිල්ලනම් අද කාලි බලන්ඩ හොඟහක් අය දන්නේ නෑ ළමයි පාසල් ඇල්ල එනවා ඇවිල්ල මොකද කරන්න කාම්ර වැටන නේද රැකියාවට ගිහිල එවා තරුණ දරු කාම්රට යන සමට රෑ ගො හ ද හට අනනි තොක ව නිදිියාවට පස්ස ල ටි ක. ලැස උදේ පන්දර අයන සමදා සලු දකින්නවත් නෑ. මේ මනුසයාගේ හිතේ අමමාරුවක්තිනවා අද මෙයාට මොන හරි ගටල ත් න ති ම්මතාත් දැගන්න ආත්‍රයකරුත් අක් අයිය ැනගන්න ආත්‍රේකර ය දවසක ටෙකවතක් විනා දහය පහලක්ත් න ම ලාග තා කරනකට. හිදගෙන කෑම කන කොට හොඳ තේෙන මූුණ රක් කලා නේද හිත අරගෙන් නන්න මූුණ ඔොකිවට හැමෝම ුණ මූනෙ තමන්ගේ හිත හිත පෙන්නගෙන එන්නේ හිත ඉතාමත්ම දරුණු ව්‍යසනකට පත්වෙලා නම්මොකදවෙන්න මූුණ ඉතාමත්ම නද ගැටලුකාරි තත්කට පත්වෙලා නති අපට ැනගැඩ පුළුව හිද අප පවුලේ අයගන සංවේදීව අපි ඉන්න වනං අපි අනිවාරයම ඔන්නේ වගේ ඩි හිටියව එකතු වෙලා ඒ පවුලට ප්‍රතිපත්තියක් අහදඩන. පොඩිකාලදන්ගේවා පුරදු කර්ඩ ඕනේ ඇත්ත ලොකූුණාට බසි මොකක්කවත් කරන්න බෑ. හරි පලවනියෙන්ම කඩකරපු දවස දනුවකුත් දෙෙන්ඩුව මට එඉඩබෑ ඔය රෑකෑම්පෙනටමට වැඩතිනවා. නීති තියෙන්ට ඕේදකොට හරිද කොච්චර වැඩ තිබත් මේ අප කියෙන්නේ තාත්යින වනං අම්ම එනවනං නේද වාටෙන්ට් බැරිකවක්නෑ අය වැඩ නැතුනට වන්නේ. ඒ වගේ? ගේ දේවල් අප පැත්තෙන් අපි හරි ප්‍රතිපත්ති ටික අරක්ෂසා කරන්න පුළුවන් විදිහට අ අරමුණට යන්ඩ පුළුවන් විදිහේ යම් කිසි සැලසමක් තිබුණොත් මනිිකංහ අපි පිරිනත් අයගෙන් ඇත්තටම ඔය වගේ ක්‍රමයක් තියෙනවනං අපේ පවුලේ උදවයට අපි සැලසුම් සහගතව ජීවිතය දියුණු කරගඩ පවුල් ඒක දියුණු කරගන්නඩ එන ැටනු විසඳ ගන්්ඩ අප අවස්ථාව තියනවද නැ නේද එමතින හොම නැතිවුුණොත් සමඟිවෙයිද. හ දැන් එෙන ඔහම නැතිවුණුත් සමග නෑ කියනෙක ඔන්න අපට දැන් වැටහිලා තියෙනවා. දැම් අංපඩි ප්‍රශ්නයක්ක හන්ට හොම එකක් තිබිලත් වෙලාවකට සමගී නැතිවෙන අවස්ථා තියෙන. අන්න ඒ තැන්වලදිත් අපි මොන දෙන්ඩ ඉතා ආමත්ම ප්‍රබලව ක්‍රියාකාරකං සකස්කර ගණඩ ඕන. බලමු අපි ඒ මොනවගේ ක්‍රියාකාරකන්ද කියලා අප ජීවිත හොඳ සැලසුම් හදාගෙන දී ඒත් කණ්ඩායම එකතුලා ගත් ඒ සැලසුම් කඩාගෙනට අවස්ථා යවා සමගිය කැඩ්න වෙලාවල් තිය සමගි සම්පන්න භාවය කැඩුනොත් හැමෝටම ලොකු අනතුරකට පත්ෙන්ට වෙන. ඇ බලම එමන මේ වගේ සැලසුම් තියෙද්දිත් අපිට තියෙන අභියෝගමනවද කියලා සමගයා රක්ෂ කර ගැනීම සඳහා. හොඳයි පින්නත්න්නේ සමහර වෙලාවට අපි අතර, අප දෙන්නෙ දෙන්නේ ගත්තාමයකවට කවදක්වත් සීයට සීක් ගැලපෙනය හම්බෙනවාද. ඒක නිසා අපි අතර විධ මතිමත අන්තරෙන්ට පුුණුව එකතු වෙලා ජීවත්වෙනවා කියලා කියන්න ලෝක දෙදෙන අමාරුම වැඩ. ඇැහි ගලපගඩ බෑ කාටවක්වත් කාවක්වත් ගලප ගණ්ඩ බැරැයි හැම වෙලේ චින්තන රටාව මේ හැමදේම වෙනස්වෙනද නැදද. හැම්ම වෙලේම මේ හැමදේම වෙනස්වෙන නිසා අපට අපිව ගලප ගණඩ බෑ. ඒකෙහින්ද තමයි අපි සම්මුති ඕන කරලා තියෙන. හරි දැන් රුස්සන් නැති දේවල් වෙන්ඩ පුළුවන් එක් කෙනෙක් කැමති දේකට තවත් කෙනෙ අකමැත් යෙන පුළන් වත් කෙනෙක් කැමති දේකට තවත් කෙනෙක් එකකමැත්තත් තියෙන පුළුව තවත් කෙනෙක් අක මැති දේකට තවත් කෙනෙක් කැමැති වෙන්ඩත් පුළුවන් අන්න එතකොට ගැටඩු ඇතිවෙනවා. දැනට එහම ගැටලුවක් ඇතිවෙලා නෑ හැබැයි එහෙම ගැටලුවක් ඇතිවඩ තියෙන ඉඩ කඩක් තියෙනවද නැද ජීවත් යෙද්ද. නේද අන්න එතකොට අපි තීරණ එකටෙන්ඩ ෝ නෑ. මේ අරමුණට යන්ඩ යනකොට මගදී ලොකු ප්‍රශ්න ඇතිවන්න පුුවා. මේ අරමුණට යන්නඩ යනකොට මඟදී ලොකු ප්‍රශ්න ඇතිවන්න පුුවා. එ මේ 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 ප්‍රශ්න ඇතිවෙනකොට අපිට ලොකු බහින්බස්වීම් ගේ දේවල් ඇති වෙලා අපි ඔ බිඳෙන්න්න පුුව. එකක නිසා කට්ටි එක තුලා තීරණයක් ගන්නවා. මොනම තත්ත්වයක් යට තේවක්වත් අපි අසමග වෙන්න නෑ ඉස්සෙල්ලා පලවෙෙන එක අසමග වෙන්න නෑ. ඒකට අප කියනවා කොන්දේසි විරහිත සමගිය කියලා. සමගි වන්න කොන්දේසි නැත හ හරි මම සමගවා මට මෙන්නම ටික දුන්නනොත්. හරිද. එහෙම සමගී සම්පන්නව කතා කරන්නට කොන්දේසි තිබුණත් හරයන්න ඇතක මේ පවුලයා තීරණයයක්ගන්නවා ප්‍රතිපත්තියක් විදිරට කොන්දේසි විද සමගීග පින්නවා. මොන ජාති්බත් අප එකමු තුලා ඉන්දෝන. අන්න එකමුතුුණාට පස්සේ එක තැනකට වෙලා අහිද ගෙන හයියෙන් රන්්ඩුවෙවී කතා කරනවා ්‍රශ්නයන්න. හැව තරණයයක් තිනෙන අවසානයමි සමගීම්පන්නවතමයි යන් ෝන ඇයි මේ හයියෙන් කතා කරන්න එක සම්මුතියකට එන්ට නේද? සමඟිෙන්ඩට නම් පින්නත්නී. අපි යම් සම්මුති ඇති කර ගැනීමේ දී වාද විවාද කරලා විවේචන කරලා මොකද කරන්්ඩෝනෑ එක තීරණ එකට එන්්ඩෝනේ. එතන දිටිකක් හයිියෙන් කතා භා කරන කරුණ ඉදිරිපත් කරලා කාරණ සහිත එක කර ගන්ඩෝල. ඊළඟදේ. අපි කණ්ඩාමක් එක තුලා සම්මුතියක් ඇති කරගන්නවා අපි හෙමරම කියලා. හුඟාක් අය අර ගුණාත්මක නැති මිනිස්සු මොකද කරන්නේ. සමහර අය කණ්ඩායමක් එක තුළ ඇතිකර ගත්ත තීරණයක් තියෙනන එක තනියම් වෙනස් කරනු. හරි අන්න තක ටේ පවලි ප්‍රතිපත්තියක් විදියටට එඩු ලැකම කක්ද. අපි කණ්ඩායම් තීරණයක් ගත් තනං ඒ කණ්ඩායම් තීරණය වෙනස් කරඩනං මොගත කරණ්ඩන්. පවලිකට්ටි ආය එකතු වෙන්ඩෝනේ එක වෙලා තමයි නැවැම වෙන කර ඩ ක වන කර ර කරන්න. අහන දැන්ගන්නඩ ලට අපි ගත්ත තීරණය තුළ දැන්ගඉන්න නධටම නේද ගත්ත තීරණය තුළ දැන් ඉන්නවා. එනම් හරිකත් හරිතකොට. ඒකයි කියන්නේ සමගිව එකතුවෙන්ඩුව නෑ සමගිව සාකච්ඡා කරන්නඩ නෑ සාකච්ඡාාවේදී නො ඒෙකුත් අහසෙන්ට පුලුවන් ඉරිවස කොහොම හරි කරලා විසිරයන් ඉස්සෙල්ල සමගි වෙන්ඩ වන හදිස්සේ නැගිටල ෑමක් වෙන්ඩ බෑ අපේ සමහර ඉන්න වාදීවාද ඇති කරගන්නවා හරිීම ෝඩ අපේ සහරමිනිසු. පාලිතු හමදැ ති හරි මෝඩයි. ඇයි. මේ කට්ටි කතා කරගන්නවා මේ මොකක් කර තීරණයක් ගඩ. අන්තිමට තමන් කියන දේට එක උන්නෑ කියකොද කරන්න එහ ඕනි එක කරගන්නම යනඩ. හරිද අන්න අයගේ මතයකටද හිස නමලා ගරු කරලා එහෙම කරඩ සූදානමක් නෑ. ඒකන්දා එහෙම නැතුව සමගිවම විසරේ අ්ඩ නේ ඒ එක තීරණයක්. අප තරණයක් ගන්න එක තැනකටාවනම් ආවා කතා කරා වෙනස් කරන්න බෑ කට්ටියක තුලා තිීරණයක් ගන්නක. හරි ඔන්න ඒක එහෙම ඊළඟට ඔන්න න කණ්ඩෑයම කතාාහරනෝ නොගැලපෙන් දේවල් සමහර විට සිදවෙල අන්ම තිීරයක් ගත් ගත්ත තිීරණය මට ගැලපෙන්නේ. හරි ගත්ත තරන ට ගැ කඩ තු ගත්නන්න. එහම ගත්තට පසේ මගේ දිීරයට ගරු කරන්නවන. මොකද අපි පස් දෙනෙ කින්නවනන් ගෙදර පස්තිනම එකතුවෙලා කතා කනකට මකිව වන්නං ඔය අහවලාව මේකට දගාව ගන්නට එතරන් කැමති නෑ. අනිත් හතරදිනාම කාරණ සහිතෝකිව නෑනැනෑ යා ගත්තත් මේ මේ වැඩේ මිචර සාතකරන්න පුුවන් කියලා ිතු මයින කිලා මමිකන ප්‍රායෝගික වෙනදේ. ලේ එතුක සමහර වලට සමාරගටි මෝදකරන්න ආයාගන්නන මජනව යන්ට කියර යන්යන්නවා එහම නෙව. කාරණා සහිත මේක කරන් ඩඕන කියලා තීරණය කරට පස්සේ අර මම කිව පවුලේම සාමාජිකය අන්වනේ අකමැතියක් කියෙන යා මොකද කර ඕන. අ මැතින් හරි ක්ඩායම් තරන්නේන න ඒක දැන් ක්‍රියාත්ම කරන්න ඕන ක්ඩායමක් තිට සමගින් ඉන්නහෙම. දැන් එතකොට මෙයා මොකද කරන්නේ අර තීරණයයා අක මැති තීරණය ගත්ත හින්ද මොකද කරන්නේ ඒ කණ්ඩායෑම පවුල කටිය පිට තැන්වල කිිල්ලා විය කරන්නටග හරිද අන්න විටි ර ජ න ත තැ ගො ිලා තැන්තැංගු ල නිත්‍යක වචන කරා ග එතකොට මොකද වෙන්න සමගිය කැඩනවා විවේචනය කියනක ඕන විවේචනය කළ යුත්තේ ඉස්සෙල් ලාම මට කාහර විේචනය කරන් ඕන්නම් ම ඉස්සල්ලා විවේචනය කර්ඩු යිරහ. හරිද එයා ඉදිරියේ මේ විේචනය කරඩුව දෙවැනි කාරණාව තමයි මෙ විවේචනය සිද්ධ කළ යුත්තේ. හරිද එයාගැන කරුණාවෙන් මෛත්‍රී. කවදාකොත් අපි තරහට විේචනය කරන්න හොඳ නැකනෙක්ව. හරි විවේචනය කරන්්ඕන කාගහැරි වැැද්දක්නම් ඒ වැරැද්ද හදාගණ්ඩ පුළුවන් වෙන විදිහයට. සහරයි ඉන්නවා තව කෙනෙක් විවේචනය කරන්නේ රි ඒ පරුස විදිහට. එ විවේචනය කරන හැටියට, ආගෙන ඉන්න කියෙනට අරග කරන්න හිතේ තිබ්බත් කරන්න. බලනෝක තම්ස කරන හටි බලනෝ ඔය විදිට හරියන්න අරහි මේ කියලාරක නවත්තන් හදන න්න තුු කරඩම හිත මිනිස්සුන්ට. ඉති ඒ නිසා එහෙම නැත්ව කරුණාවෙන් මෛත්‍රයෙන් යුක්ත හරිදය කියලා දන්නවනම් තමන් කියනද ඒ හරිද ක්‍රියාත්මක වෙන ආකාරයට විියේචනය කරඩු. ඒක රිජුවම ඒ ැත් එක් වන්න නේචනය කිය හරිී භයනකයි අපේ හුංගාවක් වෙලාවට ඕ අපේ ගමේ කතාව ඉදිරට තියෙනව හරි දස්සන උපමාවකින් නේද. ගේගිනි පිට දෙෙන්ඩපාගෙන කියන්න ඕගන නේද ගෙදර තියෙන දේවල් පිටට දෙඩිපා කණ්ඩායම තුළ යන දේවල් ක්ඩායමත්ක සංචකර පමැති. එතකොට අය ප්‍රශ්නයක් නෑ ඉතින් ඔන්න ඔය වගේ කාරණා ටිකක් ප්‍රතිපත්ති ටිකක් අපිට හැදඩවන. මේවා එක පාටිම ක්‍රියාත්ම කරන්න බෑ. හිතුවට පින්න අත්නන්නේ ඔය ඔක්කෝමටික ක්‍රාත්ම කරන්න්න ග්‍යාමොයමං කිය පේවා හිතේ බලවත් අකුසලයන් තරහා වගේ දේවල් නැගිලා එනකොට තහාාව එනකොට අපිට සමහර දේවල් පාලනය කර ගැන් පෙරුවෙන. හරිද ඒක නිසා මොගත කරන්නඩෝ නෑ අපි සමගව ඉන්ටනං මෛත්‍යය වගේ හැගීම් කරුණා වගේ හැගීම් තියාග සීලීවීම් වගේ හැඟීම් වර්ධනය කරණ්ඩ ඕන. රයම් කිසි කෙනෙක් චිත්ත ඒ කාග්‍රතාවයක් වර්ධනය කර ගණ්ඩ යම්කිසි සමත භාවනාවක් වඩන වනම් නැත මෛත්‍රී සිතක් වර්ධනය කරගණඩ ෛත්‍රී භාවනාවන්න වනං කරුණාසිතක් වර්ධනය කරග්ඩ කරුණාව භාවනාවක් ඇදිට වර්ධනය කරන නංඒවගේ නො ඒකුත් ආකාරයේ ක්‍රියාකාරකං සිද්ධ කරනවා නං අපේ පින් නත්න්නේ ඒ වගේ මානසිකව තමන්ගේ කුසල ශක්තියන් වර්ධනය කර ගත්තොත් යම්කි අන්න තවත් කෙනෙක් ඉදිරියේ සාන්තව ඉමසීමෙන් යුක්තවවාසය කරන්න පුළුවන් තමගේ සීලවන්තකං ගුණවන්තකං වර්ධනය කර ගඩුන්. හරිද මොකද සමහර වෙලාවට අපිට එනවා සංසාරක ජීවිතේම ගැට්ලුකාරී තත්ත්වයන් ඇතිවෙන ස්වභාවයේ තියල දේවා ඒ කියන්නේ මොකක් දන්නවා සසර ජීවිතයේදැ අපිට ආපු පුරුදු තියෙනවා ඒ පුරුද්දු තමයි තරහ යන එක සමහරවිට පොඩි දේකට ගොඩා කලකිරණ එක එට ම් බොලඳ ගති මේ වගේ දේවල් නිසා අපිට මොකද වෙන්නේ සමහර බොලද දේවල් නිසා අපිට ජීවිතය ඉස්සරහට යන්ඩු බෑ. අන්නේ තමන්ගෙ තියෙන අඩුපාඩු තමන් හඳනා ගණ්ඩුවන ඒ හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්නට ඕන ඒවාට තමන් වින්ම ප්‍රචාය දක්වන්නුන කෙන මගේ මේ අඩු පාඩුව යෙනවා මේ අඩු පාඩු තිෙනවා මට එක තුළ වැඩරණඩිගම් මේ වගේ කරදරකා තත්වයන් තියන කියල ම අඳනගෙන ුසන් නැද දෙවල් රෙම තියෙනවා අන්න ඒවගේ තර්හා යන දෙවල් තියනවා එතකොට අන්න ඒදෙවල් නැති කරගණ්ඩ මොකද කරන්න න ෛත්‍ර්‍ය ර්ධනය කරනේවා කරුණාවර්ධනය කරනේවා. මුදිතාව උපේක්ෂාව මේ වර්ධනය කරලා මේවා ප්‍රබල කරගඩනේ හැගීම්. කුසල හැගීම් ප්‍රබල කර ගත්ත හම එක්ක කුසල හැගීමක් ප්‍රබල කර ගත්ත හම අපිට ලොකූ ලාභයක්තියනව කියල දන්නවොද. ඉදිරියක් සංවර්ධනය කරගන්න ලොකූ ලාභයක්ත්ති නවා අපිතු මෛත්‍ර්‍යය විතරක් තියව කියකිලා මෛත්‍රය තියනෙනවනම් පිනොදි කාටවත් ශසිදවන්න න්නේෑන. නේද. කාටුවක්වත් රිදනවට කැමැත්තක්වත් නෑනෑ අන බලන්ට හැමෝ කරෙහි මෛත්‍රය තියෙන කෙනෙකුට ප්‍රාණගාත අදිය කරන්න බෑ හරි වැදි කරට බෑ කටවත් ත්‍රද්ධවෙඩට කටුතු කරන්න බෑ ඊනඟට ඒවගේ කුසල හැගීම් ඇතිකරගණ්ඩ පෙරාතුවම ටත් කලින් ඇතිකර ගණ්ඩුව නෑ පවුලේ අය අතර ලොකු සම්බෘතියක් දියුණුව සඳහා ලෞකික ලෝකෝත්තර දෙ පැත්තේම දියුණුව සඳහා ඇතිකර ගණඩඕන සම්බෘතිය තමයි රක්ීම එක පුංචි දරුවගේ දම් වැඩිමහල් කෙනා දක්වාම ලොක්කු උනන්දුවකින් ඒ කරන්ඩ පුංචි දරුවන්ගේ සි සහස් කරන්ටත් තෝ නෑ එක අවංකව සමාදංවට කැඩන කැඩෙන වාරයක් වාරයක් ගානේ නැ න නැව නැවත සමාධංවි වී සමාධංව වී කැඩුනොත් නැවත සමාධංව වී ඒ ක්‍රියාත්මක භාවයට ගණ්ඩ දැඩි තීරණයක ද න ඇයි. සිල් රකින වාරයක් වාරයක් ගානේ සිල් රකිද්දී සිහිියෙන් ඉන්ඩෝනද නැ්ද. සීලයක් රකිින්ට කෙනෙුට වීරයෙන් ඉන්ඩෝනද නැද්ද. ඉවසීමෙන් ඉන්ඩෝනද නැද්ද. අදිිෂටානෙන් ඉන්ඩෝන නැදමන් අහවල් සීලේ රකිනවා කියල තිරණයක් ගත්තා හෙන ඒක ක්‍රියාත්ම කරන්න්නම්ම ලොකු අධදිෂ්ඨානෙින් ඉ ෝනද නැද. ඇ සිහිියෙන් නුවනෙන්, වීරයෙන්, ඉවසීමෙන් අධිෂ්ටානයෙන් වැනි ගුණාංග එක් ඉන්ඩෝනෑ සීලයක් කාරක්සාකරන්න. සිහියෙෙන් ඉන්න වාරයක් වාරයක් ගානෙ සිහිය වැඩෙනවා.ෆීරයෙෙන් ඉන්න වාරයක් වාරයක් ගානෙ වීර වැඩෙනවා. ඉවසීමෙන් ඉන්න වාරයක් වාරයක් ගානෙ ඉවසීම වර්ධනය වෙනවා. ටික ටික ටිකටික සිහය නුවන වීරය ඉවසීම අධිෂ්ඨානය වැනි බොහෝ වටින ගුණාංගයන් අපි තුළ වර්ධනය වෙන්ඩ පටන්ගන්නවා අප පිරිිනත්න සිල්රකින කෙනාට. ඔය කියන ගුණාංගයන් සිහිියනුවනීරය ඉවසීම. ආදී තියන ගුණාංගයන් අපේ පින්නත්න්නේ ඕන වෙනවද නැද්ද ඉගනගඩ ළමෙකුට.සිහඕ නැද්ද. වීය ඕ නැද්ද. ඉවසීම ඕ නැද්ද අධිෂ්ඨානය ෝ නැද්ද. නේද අන බලට එක පැත්තකින් ඒවගේ ලෞකෙක ප්‍රයෝජන තියෙනෝ වගේම තරහාගිහා විවසීම ඕ නැද්ද. සිහ ඔඕ නැද්ද. වීරියෝ නැද් එක පානයකරගන්නඩ නද අිෂ්ාය ෝ නැද්ද ම කෝහම හරි පරිසම මගේහිත පරිසංකරගින්වා. න්ට දෙන්න ට කියලා තේරනවද අන්න එහම අප පින්නත්න අපි අපි පරිසංකරගන්නඕනේ. හරිද තමන්ව තමන්ගේ සිහිය වීර්ය ඉවසීම අධදිිෂ්ඨානය නුවන ආදී මානසික ගුඩාන්ග වර්ධනය කරගත්ත කෙනාට තමඟ පාලනය කරගන්න තුර මේ කණ්ඩායම සමග කවදක්පත් ැඩෙන්නේ නෑ ඒකන් අපි සමගි සම්පන්න ජීවත්තෙන්ට ර. සැබැවින්ම සැලසුම් සහගතව මේ වගේ දවල් කරඩෝ. ප්‍රතිපත්තියක් තියෙන්ඩෝන. අරමුණක් තිෙන්ෝන සැලසුම් තියෙන්ඩෝන මකිවන අරමුණක් තියෙන්්ඩෝනේ ඒ අරුණ සැලසුම් තිේෙන්ඩෝනෑ ඒ සැලසුම් ක්‍රියාත්ම කරන්න ගිහාම ඇතිවෙන බාධාජය ගැනීම සඳහා සහ කාරයයක් සමයේ අරමුණුවන්ට අන්නට අවශ්‍ය කරන සම්මුති තිේන්ඩෝනේ වැටපු කිවා ප්‍රතිපත්ති කියලා මගේ අභ්‍යන්තර ගතව ඒ ප්‍රතිපත්ති කැඩෙන්නේ නැතිවට මානසික පුහුණවා තියෙන් දෝන ඔය අපි ගෙදරක් ගැන්න කතා කරේ නේ ඔහම එක තිබොත්තේ ගෙදර දියුණේ නොදර ඇද හැමෝම එක කතාවට බොහොම සීලවන්තව එකම අරමුණකට බොහෝ වැඩ කරන්න පටන්ගත්තවතු කාරයක්ක්ෂම වැඩකරන්නට පටන්ගත්තොත් ඒ නිවසේ කට්ටිය ඉක්මනින් දියුණු නද නැද මොකද කියන් නේද ඉක්මනිින්ම දියුණට පත්වෙනවා හොදයි මන්නිකං හනවා අපේ රටට ඒවගේ ප්‍රතිපත්තියක්තිීනම් ජාතික වසයෙන් අපි මෙන්න මේ වගේ තීරණයක ින්ඩෝනෑ විදේශය ප්‍රතිපත්තිය මේක ව්ඩෝනෑ ෞඛ්‍ය පතිපත්තිය මේක ව්ඩෝනේ ධ්‍යාපනය ප්‍රතිපතිය මේක වෙන්ඩෝන කියලා ඒඒ සේස්ත්‍රවල අපිට ජෑග්‍රහහි ලක් දක්වා අන්ඩ වශකන පතිය තින දැලති. තිීබත්ඒව ක්‍රාත්මක භාවයට ගන්නවද. පෝත්පත් ොල්ලන් තියනමට හම්බිලා තිනවා. අපේ රටේ හදලතින ප්‍රතිපත්ති ව්‍යවස්ථා එක යෝජනා මාලාවල් අපේ අපි බුදුම ගොඩත්තිනවා. හැබැයි කක්වත් ක්‍රියාත්මක භාවයට එන්න නැත්ති යැයි. අර්කිව්වා මානසිකව සූදාන වෙන්ඩෝ නෑය කියලා. නේද සමගි සම්පන්නවන්ට පුහුණු කර්ඩෝනේ. ප්‍රතිපත්තියක න්ඩ පුහුණු කරඩුවනෑ. ඒවට කියන ගුණයන් කියලා. කෙන එක තුළ ගුණයන් නිකං හෙද නෑ මේ අත්තන්ට හොඳට දැන ලැති. ඉදිරියට ඇවිල්ල ධනයහින්ද හරි බලයහින් හරි ඉදිරිට ඇවිල්ලටයුතු කරන ගොඩක්ිය ගුණවන්තද ගොඩක් කට්ටියක නොන්ත නෑ. නේද හරිආත්මාර්ථකාමි මිනිස්ස. ඒ මොකදේ යල දැනුම තියාගත්ට එයාලා. ජීවිතයේ පිළිබඳව ගුණවන්තව අරගෙන යන්ඩ වශකරන පුහුණුව පොඩිකාලන ලබාදිලනෑ ඇති අපේ මේ පුංචි දරුවෙකුට ඒ පුහුණුව හැම දාහම ලබා දෙෙන්්ඩෝ. හරිද ඒ පුහුණු ලබා දෙන්න්ඩෝ නෑ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන මහා සංගරත්නය ගැන ලොකු ගෞරවය. ඇතිවෙන විදිහට සහ ඒක ටික් ජීවිතය සාර්ථකරගණට කාරර්යක්ෂම භාවය කම්වැලිකමින් අතමවිදිල වාසය කිරීම. ඇ ුුවසි අස කිරීම සකසුරුවන් තමන්ගේ වැඩ කටඩි තුි කරන්න පුළුවන් හැකියාව රිජු භාවයන් මුදුභාවයන් නිහතමානීභාවයන් මෙ ඔක්කෝම දරුවක්ගි හදඩුවන් පාසල් යවල ශි්ෂත්්‍ය පාස් කරන්නටයුතු කරන එක විතරක් නෙවේ ඊට එහාගිය ගොඩාු ලොකු ගුණාාවන්ගයන් වගේත්තිවා ජීවිතේ අපිට අන්නයට කියලදන්න. අන්නයට මේදේවල් කියලදෙන්ට උන්නම් මොකද කරන්න වෙන්නේ ත ඉසල්ල පිළිපදිට පටන්ගණඩෝ නෑ. තමන් ඉසල්ල පිළිපදිින්ට පටන් ගත් තහම පින්නත්න අපේ හිත ශක්තිමත්වෙනවා මේ වගේ දේවල් එක් දීර්ක වස්සයෙන් අපිට කටයතු කරන්න පුළුවන් වෙනවා තමන් ඉතාම දක්ෂ පුද්ගලයෙක් බාට පත්වවා විශේසයම ලොකු පෞරුෂය ඇතියෙනවා. අන්න ඉදිරි තමන්ගේ ජීවිතය වටිනවා කියන්නේ අන්නයට ඉගන ගන්ඩ බහෝදවල් තමන්ගේ ජීවිතය තියෙන හමුණුත්තෙම හරිද ගොඩාකට්ට ඉග ගන්නඩ ගොඩක් දෙේවල්තියෙනවා තමන්ගේ ජීවිතයේ ඔය විදිහට නිවරදිව සකස් කරගත්තව ඉතිං එනිසා අපි ගොඩා හිතන්ඩු අපේ පවු්ලේ සමගී කියන එක එකන එක එක පාරටම මඇතිවන්න නෑ එකඟ බව එක තීරණයකට ඒකත්වයකට අන්ඩ පුළුවන් තත්වකට අපි පවල්ල එකක සකස් කරන්නරග ඉසෙල්ලලාආම තමන් තමන්ගේ ශක්තින් වර්ධනය කරගන්නඩ ඕනෑ පන්සිල්ලාදී රැකළ ජීවිතේ තමන් හොදදට පාලනයකට අරගෙන සමගියෝ ජීවත්ෙන්ට පුරුදු පුහුණු කරන්නට ඕනෑඉති හෙම වනොත් අපිට පවුලක් විදිර දියුණුෙන්ට පුළුවන් වේවි ක්ඩායම් විදිහයට දියුණුෙන්ට පුළුවන් වේවි රටක් විදිහයට තිියුණුවට යන්නට හැකි අවක් ලැබේ ඉතින්ගේ සඳහා නිබෑරදිීව කටයුතු කරලා තමන්ගේ හිත ඉතාමත්ම යහපත් ආකාරයට සංවර්ධනය කරගෙන දියුණුකරගෙන මේ ජීවිතය සාර්ථකකරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනිින් සැනසෙන්න්නට සෑමදිනාටම මේ ධර්මස්වනම යානි සංසවාරය හේතුවක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාචබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනමෝදිත්වා චිරංරක්කං තුසාසනං. සිිරංග්‍රකංතු දේශන චිරංරකංතුමං පරංති හොදැ පෙන්නත්නේ. අද මේ ධර්මදේශනාවේ දායකත්වය වසයෙන් සඳහන් කළ තියෙන්නේ. ඉබබාගමුයේ පදිංචි විශ්‍රාමික ගුරුවරයක් වන වෙමලා කරුණාසිංහ මහත්මිය විදේශගතව සිටින තුළන විමුක්ති අභයවර්ධන සහ දර්ශන මුදිත අභේවර්ධන ආදරණීය පුතනුවන් දෙදනා සහ ලේලියන් විසින් කියලයි. මීට වසර අටකට පෙර පහల వල්పළ බාගම මේ පදිంచ සිට లో දන అවර්తන ආධරනయ ස්వాපුෂයානන්ට ආදරණී පయනන්ට మ వ න හ ం හ . වඩුගම හෙට්ටිමමුල පදිංචිුව ටි Wජ තිලකසාහ අමිතා විජේ ලතා දෙපල ඇතුළ මේ පරලෝගේසිියලුම සසාරගත ඥාතීන්ට හිතමිත්‍රරාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියෙන ප්‍රාර්ථනාවතමයි මූලික කරගෙන අද්‍යවසිමේදධරම ේසනනාවිධදායකත්වේ දරන්නන්නේ ඒගේම සුජවත් වාසේකරන W. රන් මැනිකා මයිනයන් නැතුර පව සහෝදර සහෝදරියන්ටත් දදරු මුණුපුර්මිනිියර් පිරියන්ටත් තුළන විමුක්ති අබේවර්ධන සහ දර්ශන මුදිත අභේවදදන පුතුන්ටත් ඒ වගේම ඉමීෙන් මුණපුරන්ටත් ඔවුන්ගේ පවුල්ල සියලුමු දෙනාටත් නිදුක් නිරෝගී ආශිර්වාදී ලැබේවා. විදෙස් කතර සිටින හර්සනී පුෂ්පලතා මහත්මයත් රෝගීව සිට සුවය ලබමින් සිටින හර්සණි විජේතිලක මහත්ම නිරෝගී සවය හා තීර්කාශ ලැබේවා කියර ප්‍රාර්ථනා කරමින් තමයි. ද ධර්දශන දායගත්තරෙන් කටුතු කරන නිරන්තරින් ධර්මදානී ලබාධන දේස්කයන් වහන්සේ ඇතුු හාන් සංගලත්න ලත්වස් කාලයක් මෙ මේ වැනි සාසරිි කටු සිද් රීමට අශ්‍ය ශක්තිය ධෛර වීරය අදිිෂ්ඨානය ලැබේවා කියර ප්‍රාථනා කරනවාකර සදහකල තින ඉතින් ඒයි බලාපොත් වෙන ආකාරයට ම අප පින්නත්න්නේ RBCW අබේවර්ධන මැතිතුමා ඒවගේම දික්කොහොපිටිය හෙන්ඩික්ියාණන් කෞඩුකුම හට්ි මුළු පදදිංචව සිටි APDW විජේතිලක එවගේ අමිතා විජේතිලක දෙපල ඇතුළු සියලූම මෙ පල්ලොගේ ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා ප්‍රාර්ථනා කරමු. එයත්තන් සුගතිගාමීවේවා ලැබී තින දුක්කරදර්තිබේ නන්දුරුවේවා සුගතියෙන් සුගතිර පත්වේවා වසානයේදී. උතුම් නිර්වාණ සාංන්තියෙන් සැනසෙන්නටම මේ සියලු පුුණ ශක්තින් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. ඒවගේ WG. රන්මනිකා මෑණියන් ඇතුළු තුළන විමුක්තිය අභේවර්ධන සහ දර්ශන මුද අභේවර්ධන පුතනුවන් සහ. එම පවලේසිරු දෙනමත් මන් මුණ පුරා ඇතුු පවලේසිරු දෙනමත් විදේස්කරව සින හර්සනිි පුස්පලතා ඇතුළු ඒසිරු දෙනමත් විශේසෙන්ම සුවේ ලබිීමෙන් සිටින හර්සණි විජේතිතරක මාත්මිය පත් න ක් ර ජි බේවා න ට ල් පත් ස්ාන පරතු සිදේවා ය දුක්රදර න්ති බෙනන් ගේ සිල්දු කරදර ේවා කාහික මාහනසික සේල බේවා සසර වසනතා කල් කිසිදු පාපමිත ඇස්සට පට පත්න ේවා කළල න ත්‍රාසය නිබන්ධව නිරතුර බේවා වාසන වසයෙන් තුන් නින් සැසනට ියලූව පුනේ ශක්තිීන් හේතුවක්ම වේවා කර ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම. ස සාධූ සාධූ සාදෝ. සුපින්න්නතුනි අද දින මෙම උතුම් ධර්ම දේශනාව සිදු කළ දේශකයණන් වහන්සේට තවත් මෙ වැනි ශාසනික කටයුතුළ නිරතවීමට අවශ්‍ය, ශක්තිය දෛර්ය වාසනාව ලැබේවායි අප එක් සිිත්‍ර පාර්ථනා කර සිටිමෝ. ප්‍රාර්ථනාවක් පශයෙන් අප සාධකාරයක් පවත්වමුොහෝ. සාධූ සාධූ සාධූ. අදදින මෙම උතුම් ධර්මදේශනාව සඳහා සැදැහැති විකාශන දායකත්වේ ගැෙන කටයුතු කනු ලැබුවේ, ඉබ්ාගමුවේ පදිංචි විශ්්‍රාමික ගුරු බවිමලා කරුණාසිංහ මහත්මිය විදේශකතව සිටින තුළන විමුක්ති අභේවර්ධන සහ දර්ශන මුදිත අභේවර්ධන ආදරණී පුතුනුවන් දෙදනා සහ ලේලියන් විසින්. සේනම් අද දිනඩනියමිද විෙනවිද සද්ධර්මානු ක්ශාසනාව මෙතෙකින් නිමාවට පත්වනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.